අයිබන් විදුවෙන්ස්ලා හැමෝටම අද දවසේද නවසිල්ලන්ද කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමග විස්ස තරගේ පැවතුන. ඉතින් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34කින් පරාජයට පත් වුණා. කෙසේ වෙතත් මේ තරගයේදී තමන්ගේ සුපුරුදු ප්‍රහාරාත්මක ප්‍රතිකරණය දියත් කරන්න දසුන් ශානකට හැකියාවක් ලැබුණා. ඔහු ලකුණු 25ක් ලබා ගන්න සමත් වුණා පන්දු 11කින්. ඉතින් දසුන් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න සුවිශේෂී තුන්ිරියව ක්‍රීඩකයෙක් විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. දසුන් අපි අද දවසේදී ඉනිම පිළිබඳව කතා කළොත් ඔබ සෑහෙන පීඩනයක් තියෙන වෙලාවේ තමයි පිටියට ගියේ. ඔව්, ඇත්තටම අපේ මුලින් කඩලු හතරක් බැවි ගියා. ඒක තමයි අපේ ගොඩක් පාඩු උනේ. නැත්තම් අපිට තරගේ ජයග්‍රහණය කරන්න තිබ්බ කියලා මං හිතනවා. පීඩනයක් තිබ්බ මම යනකොට ඇත්තටම මට මම හොඳ ඉනිමක් ගොඩනගන්න තමයි උත්සාහ කරේ. නව් අනිවාර්යෙන්ම දසුන් අද දවසේදී තමන්ට කළ හැකි උපරිමය කළා. දැන් ඔබේ ක්‍රිකට් ජීවිතය පිළිබඳව කතා කළොත් කොහොමද දැන් අපි ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි දසුන් ශානක කියලා කියන්නේ ලංකාවේ තුන්ිරියව ක්‍රීඩකයන් අතර. ඔබේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ ආපු විදිහ මේ මුහුණ දීපු අත්දැකීම් පිළිබඳව කතා කළොත්. ඔව්, ඇත්තටම මම මීගම් මාර්ස්ලා විද්‍යාලයෙන් තමයි ක්‍රීඩාවට අවතීරුණේ. මුලින්ම සාන්ත පීතරේ සෙල්ලම් කරා. ඊට පස්සේ SSC ක්‍රීඩා සමාජය එතන හොඳට පර්ෆෝම් කරලා තමයි T20 වලට ආවේ. ඉතින් මම ගොඩක් මහන්සි වෙනවා මේ ක්‍රීඩාව උඩට දාගන්න. හොඳ තරගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඉස්සරහ එන ටූර්නමන්ට් වලට. සාමාන්‍යයෙන් අපි දකිනවා ඔබ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ. ඕනම පීඩනයක් තියෙන අවස්ථාවක ගියත් ඔබ ඔබේ සුපුරුදු රටාවට පිටිය සිසාරා පහරවල් ඉල්ල කරනවා. කොහොමද මේ විශ්වාසය හදාගන්නේ? ඔව්, ඇත්තට මේ කාලයක් ක්‍රිකට් ගහනකොට තමයි ඒක කන්ෆිඩන්ස් අගන්නේ. නිකන් ක්‍රිකට් ගහලා හරියන්නේ නැහැ. ඒක ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහනවා. දැන් මම කාලය දිස්සේ ඉතින් සිස්ටම් එකේ ඉන්නවා. ඒ එක්ස්පීරියන්ස් එක ප්‍රයෝගික කරගෙන තමයි මම පන්දුවට පහර දෙන්නේ. ඔබ පන්දු යවන්නේ පිටකරුවෙක් සහ පන්දු රකින්නෙක් විදිහට කැපී පෙනෙන දස්කම් දක්වනවා. මේ අංශ තුනෙන් ඔබ වඩාත්ම කැමති කොයි අංශයටද? ඇත්තන පිටියන මෙඩ තමයි මම කැමති. පිටිකරණේ ඔබ අංක 4 ස්ථානයේ තමයි සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ. ඔබ පිටිකරු ලැයිස්තුව ගත්තාම කොයි තැනද ක්‍රීඩා කරන්න වැඩිපුර කැමති? නම්බර් 6 තමයි මම ගොඩක් කැමති. නම්බර් 6. හරි, දැන් ඔබට ආදරය කරන බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා මේ වීඩියෝ එක. ඉතින් ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ? මට කියලා ස්පෙෂල් මොකුත් නැහැ. ඇත්තටම අපේ කණ්ඩායම දිරිමත් කරන්න තමයි මම හැම වෙලෙම ඉල්ලා සිටින මගේ ප්‍රේක්ෂකයන්ගේ. දසුන්, දැන් ක්‍රීඩකයන්ට විවිධාකාරයේ ගෝල් තියෙනවා. ඔබේ ගෝල් එක මොකක්ද? ඔබ දැනට ක්‍රීඩා කරන එක් දින සහ 20 තරඟවල ටෙස්ට් තරඟවලට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? මොකක්ද ඔබේ ගෝල් එක? ඇත්තටම මට කණ්ඩායමේ ස්ථාවර වෙන්න තමයි අවශ්‍ය. ඒ කියන්නේ මම දක්ෂතා අතරට බැමිලා ස්ථාවර ක්‍රීඩකයෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. හොඳයි, දසුන් ශානක අපිත් එක්ක එකතුනේ. අපි ඉතින් ඔහුගේ බලාපොරොත්තු ඉටු වෙලා ඔහු සාර්ථක වෙනවා කියන්නේ අපේ රට සාර්ථක වෙනවා කියන එක. ඉතින් දක්ෂතා අතරට ඇවිල්ලා මේ 20 තරගාවලිය ලංකාවට දිනවල දෙන්න දසුන්ටත් අපේ ලසිත් මාලිංග ඇතුළු අපේ කණ්ඩායමේ හැමෝටමත් ඉඩකඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. එමනම් දසුන්ට කියන්න තියෙන දේවල් පල්හැන් කමෙන්ට් කරන්න, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට කියන්න තියෙන දේවල් පල්හැන් කමෙන්ට් කරන්න. එහෙනම් ජය වේවා දසුන්. Thank you. ජය වේවා හැමෝටම.